আরে আপনি টর লেগে দেন খাওয়া কে রুয়া দেন বালামু তোর মা মেয়েকে মেয়েকে মাখা না আমার বলবো আমি কলম মেঘা মাখা গান মেহমা আপিট কলম মেঘা সিলেক্ট করেন না বলবো আমি ইংলিশ অ্যালফাবেট টেকে দিয়ে না আমি মেয়ে অক্ষরে উঠে ক্লিক করেন মানে ই কলম মেঘা ওর না ই ই উঠে ক্লিক করলা නැත්තම් මේ සෙල් එකක් ක්ලික් කරපුවම සෙල් එක විතරනේ ෆෝමැට් කරන්නේ මේ මුළු කොලම් එකම මට අයින් කරගන්න ඕන නම් මම මොකද කරන්නේ මේ ඊ කියන නෝට් එක ඊ කියන කැරක්ටර් එක උඩ ගිහිල්ලා ක්ලික් කරලා රයිට් මවුස් ක්ලික් කරලා මට පුළුවන් ඩිලීට් කියන කී එක ඩිලීට් කියන රයිට් මවුස් ක්ලික් කරපුවම එන මෙනු එකේ ඩිලීට් කියන එක සිලෙක්ට් කරන්න පුළුවන් එතකොට ඒක මැකෙනවා. එතකොට මම මේක තියෙනවා. මේක තමයි ස්ටෑන්ඩඩ් ෆෝමියුලා එක සම්. එතකොට මම මේ F එකත් ඒ විදිහටම ඩිලීට් කරගන්නවා. F එකත් F එක උඩට ගිහිල්ලා රයිට් මවුස් ඩිලීට්. මේක මම ඩබල් ක්ලික් කරලා හදාගන්නවා. මේක සියල්ල නිසාද මෙතන මම ගන්නවා. හිතන්න අපිට ඇවරේජ් එක ගන්න ඕන කියලා. මධ්‍යනාගේ AVG ඇවරේජ් එක ගන්න ඕන කියලා හිතමු අපි මම AVG කියලා ටයිප් කරු. එහෙනම් මට මෙතනට ගන්න ඕන මේ සඳුන්ගේ IT වලයි ඉංග්‍රීසි වලයි ඉකොනොමික්ස් වලයි මේ තුනේම ඇවරේජ් එක. සාමාන්‍ය ඇවරේජ් එක ගන්න බුණා අපි ටෝටල් එක මේ තියෙන අයිටම්ස් තුන. තුනයි තුනෙන් බෙදපුවාම එනාගේ කියන්නේ සමානයි කීයද 147 කියන්නේ E5 cell එක බෙදීම 3 49 එන්න නේ ඒ වගේ මේක ඕනනම් මෙහෙම ඇදලා අපිට total එක 3න් බෙදලා ගන්න පුළුවන් average එහෙමනේ මම මෙතනට ඕන මට function එකකින් ගන්න function එකකින් ගන්න අවශ්‍ය කරන තැනට යන්න ඕනේ ඉස්සෙල්ලා මෙතනට යනවා මම ගන්න මේ රෝ එකේ පහ රෝ එකේ එතකොට සඳුන්ගේ ගන්නවා එතකොට මම ඇවරේජ් කියන සෙල් එකට යන්න AVG මෙන් මෙතන තමයි ගන්නවා එහෙනම් ඉස්සෙල්ලාම කරන්න ඕන මම සමාන කිරීමක් දානවා equal mark එක සමානයි A average කියන්න A V ගහපුවම අපිට ටයිප් කරපුවම AV ගහපුවම AV වලින් එනවා ටික list down එතකොට එම නම් average මේ කියන්නේ A V E R A G E ඒක සිලෙක්ට් කරනවා අපි ටැබ් කී එක ප්‍රෙස් කරනවා ටැබ් එතකොට වරහණක් වැටෙනවා එතකොට නම්බර් 1 නම්බර් 2 කීයේ දෙන්න ඕන අපි නම්බර්ස් ටික නะ පළවෙනි නම්බර් එක තමයි මේක එමනම් එතන ඉඳලා ඩ්‍රැග් කරනවා මම මේ තුන හරි ඒ කියන්නේ B5 ඉඳලා D5 වෙනකම් B5 D5 end 49 ආව. හරි. ඊවැගේ මම ආයෙ කරලා පෙන්නන්න සමානයි AVE average tab key එක. දැන් B6 C6 D6 end 69 ආව. එතකොට මේ තියෙන අගේම එනවනේ. දැන් මේක මට පුළුවන් fill කරන්න. ෆිල් කරපුවා මේකේ මේක ෆෝමැට් පේන්ට් එක ගිහිල්ලා මේ ටික පේන්ට් කරා එතකොට හරි මේ දැම ඕන නැහැ මම මේ ටික ඩිලීට් කරලා ඉවිත් ස්පේස් බා ක්ලික් කරපුවාම හරි එතකොට ඇවරේජ් කියන එක හරි මේ විදිහට තමයි එන්නේ स्टूडेंट्सलागे एवरेज एवागे हिता मेतन गण तो आप बेसिक फंक्शन करम हेमतीस मौन
මැක්ස් මැක්සිමම් වගේ මැක්සිමම් වගේ මැක්සිමම් මම මේක රෙඩ් කරලා බෝල් කරනවා මැක්සිමම් වගේ මෙතන ගන්න ඕන මට මැක්සිමම් වගේ මේ මේ සංඛ්‍යාව වලින් මේ නම්බර්ස් වලින් තියෙන මැක්සිමම් වගේ සාමාන්‍යයෙන් මෙතන මැක්සිමම් වගේ වෙන්නේ 56නේ 56 එන්නු එහෙනම් එතනටත් කරන්න ඕන අපි සමානයි max m a max කියලා එන්න ටැබ් එක ප්‍රෙස් කරන්න මේ ටික සිලෙක්ට් කරන්න අවශ්‍ය කරන රේන්ජ් b5 end එතකොට 56 කියන එක ආව දැන් මෙතනට එන්න ඕන සාමාන්‍ය මැක්සිමම් වගේ කියන්නේ 79 ඉතින් මෙතනටත් ඒකම කරන්න සමානයි දැන් මොනවා ටයිප් කරන්න වාට අමත මතක නැත්තම් ඒ ෆන්ක්ෂන් එකේ නම වාට ලේසියම ගන්න පුළුවන් සමානයි කිරීම දාපුවම මෙතනටත් ඔයාගේ ෆෝමියුලා බාය එකේ එනවා සමානයි කිරීම ඒ සමානයි කිරීමට මෙහා පැත්තේ තියෙනවා fx කියලා insert function ඒක ක්ලික් කරා ඒක ක්ලික් කරපුවාම වාට insert function dialog box එක ඇවිල්ලා තියෙන ෆන්ක්ෂන්ස් එකේ එනවා දැන් මෙතන ඉස්සල්ලාම එන්නේ මෙතන ඕන ටයිප් කරන්න පුළුවන් ටයිප් a brief description of what you want to do and then click go එහෙනම් අපිට max නේ ඕන max කියන එක ටයිප් කරලා go කරන්න දී go එතකොට එතනට යන කැමති එක ටයිප් කරනවා නේද average කියලා go කරපුවම average එකට යන ඒ වගේ අපිට අවශ්‍ය කරන එක මෙතන ටයිප් කරන්න. එතකොට ඒක තියෙනවා නම් ඒ. එහෙම නැත්නම් අපිට මෙතනින් select a category. මෙතනින් ගන්න පුළුවන් අපිට financial ඒවා ඕන නම් financial. එතකොට ඔය ගිණුම් සම්බන්ධ ගිණුම් කරන්නේ සම්බන්ධ දේවල් තමයි එන්නේ උතන. financial. profit and loss account එකක් ගහන්න. balance sheet එකක් ගහන්න. ඒවල. dates and time සම්බන්ධ ඒවා තියෙන්නේ මෙතන. dates මොනහරි time සම්බන්ධ. math and ट्रिगोनोमेट्री वर्ल्ड संबंध मिथन गणित में संबंध तो स्टैटिस्टिकल पैकेज मनोहर दिए संख्या संबंध होते ये लॉजिकल फंक्शन मे इफे का मेहमे मुखदे लॉजिकल बोलो अभी मोस्ट रीसेंटली यूज अभी लंगदी यूज कर लंगदी सामने यूज कर एवरेज एवागेन मोस्ट रीसेंटली यूज एम रे ओल के दाप मूल ओक्में ए टू इसे तीन चूँ मेदन ए टू इसे तीन फंक्शन वाले बलागंड पुल ए टू इसे ए टू इसे तीन फंक्शन मेदे मत ओन का मैक्स ने एम एक्स गो है ना मैक्सिमम थोड़े मैक्सिमम फंक्शन ने कट आधार फॉर्मूला क्या मेदन तीन मैक्स वरहा ने तो पलि नंबर कमा दी नंबर कमा ओह विधि एम मद ओके कर हेल्प तीन बल्ड पुल हेल्प की ओला ओके करा ओके तो नंबर वन पल नंबर तो अदा मे कोलम सी कोलम अदाल पल नंबर मे इट पास देवी नंबर बस तुंग नंबर इट पास हतरी नंबर ඒ මන් දැත්ත අපිට පුළුවන් ඒකත් හරියි මන් දෙවෙනි නම්බර් එක මන් දෙන්නම් පළවෙනි නම්බරේ මොකද්ද මේක දෙවෙනි නම්බර් එක මේක තුන්වෙනි නම්බර් එක මේක හතරවෙනි නම්බර් එක මේක දීලා ඕකේ කරමු
තොර 79. හරි. තොර 79. ආ. තොර තියෙන්නේ මොකද්ද බලන්න max C5, C6, C7, C8. මම මෙතනට දෙනවා සමානයි. Insert function max okay. Method method in a BTA B10 C10 key in a mahala method in a ekamahan mahala. I will be that tone method may arrow click and la make a may window a pod a podicara ganda pulo may the other method local ganda pulo. So the method is a number 1 key in a matapula may range again. පළවෙනි සෙල් එක ක්ලික් කරන්න D5 එකේ ඉඳලා මට range එක select කරන්න දෙන්න පුළුවන් මෙහෙම D5 ඉඳලා rows 4ක් යටට එතකොට එන්නේ D5 ඉඳලා colon D8 okay දැන් එතකොට ඒකත් හරි හරි මෙතන 83 තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ 83 එතකොට මෙතන තියෙන්නේ මොකද්ද max D5 colon D8 මෙතන තියෙන මොකද්ද max c5 c6 ඒ විදිහට කමා දෙන්නත් පුළුවන් range එක දෙන්නත් පුළුවන් දැන් මේක ඇදලා මට මෙතන දෙන්න පුළුවන් ඒ වගේම format paint එක ගියා මේ ටික paint කරන හරි ඒ විදිහට ඔයාට තවර දෙන හරි විදිය තමයි මොකද්ද max d5 colon D8 maximum age. ඒ වගේම ගන්න පුළුවන් අපිට minimum age. මේකත් මම format paint කරනවා minimum age. දැන් මේකේ minimum age කීයද? 43. එහෙමනම් මේකත් type කරන මම සමානයි min. min කියලා tab key එක press කරන්න. tab එතකොට මේ ටික සිලෙක්ට් කරන්න පුළුවන් එන්ටර් එකත් හරි දැන් මම ෆෝමැට් එක මේක දාන්න ෂෝට් මේ ෆෝමැට් එක ගන්න පුළුවන් මේක යාවේ මින් මේ විදි එහෙම නැත්නම් මෙතන ටයිප් කරනවා සමානයි මොකද්ද ෆන්ක්ෂන් එක ගන්නවා ඉන්සර්ට් ෆන්ක්ෂන් මෙතන මම ටයිප් කරනවා මොකද මිනිමම් කියන්නේ මින් ටයිප් කරලා එන් ගෝ කරමු. එතකොට මිනිමම් ෆන්ක්ෂන් එක එනවා. සිලෙක්ට් ෆන්ක්ෂන් මිනිමම්. දැන් අර විදියට එක 1/1 දෙන්නත් පුළුවන්. දැන් ඉතින් දන්නේ ඉඳන් මම රේන්ජ් එකම දෙනවා. රේන්ජ් එකම දෙනවා. එහෙම නැත්තම් 1/1 දෙන්න ඕනේ. 1/1 දෙන්න C5. ඊට පස්සේ C6 ඊට පස්සේ C7 පස්සේ C8 එහෙම දෙන්නත් පුළුවන් එහෙම නැත්තම් සමානයි මේක කොපි කරලා පේස්ට් කරන්නත් පුළුවන් මෙතන කොපි කරලා මට මෙතන පේස්ට් කරන්න පුළුවන් يعني එක සෙල් එක තියෙන එක කොපි කරලා පේස්ට් කරන්න පුළුවන්. එතකොට මේ 35 නෙමෙයි එන්නේ. හොඳට බලන්න මේ 35 නෙමෙයි එන්නේ මෙතන. ෆෝමියුලා එක මම කොපි කරලා කොපි control C මෙතනට ඇවිල්ලා right mouse paste දෙන්න පුළුවන්. එතකොට ඒ ගණන් එන්නේ. හරි. ඒ වගේ අපිට පුළුවන් කොපි paste කරන්නත් පුළුවන්. ලේසියි. එතකොට මැක්සිමම් මිනිමම් ඒ වගේ තව ෆන්ක්ෂන් එකක් තියෙනවා කවුන්ට් කවුන්ට් කරන්න කීයක් තියෙනවද කියලා කවුන්ට් කරන්න පුළුවන් අපි ෆෝමැට් පේන්ට් එක දැන් මෙතන ඇත්තටම හරි අපි දැන් බලමු කවුන්ට් ෆන්ක්ෂන් එක මොකද කවුන්ට් වල ඔයාලගේ
කවුන්ට් කරන්න දැනගත්තම ඇති කවුන්ට් බ්ලැන්ක් කවුන්ට් ඒ කවුන්ට් ඉෆ් කියලා දිනන ගොඩක් තියෙන මෙතන සමානයි අපි ෆන්ක්ෂන් එන්න කවුන්ට් එන්ටර් එතකොට කවුන්ට් කීයක් තියෙනවද කියලා කවුන්ට් කර කවුන්ට් බ්ලැන්ක් එකේදී කි අපි ටයිප් කරන්න කවුන්ට් කරන්න පුළුවන් එම්ටි සෙල්ස් කොච්චර එම්ටි සෙල්ස් තියෙනවද කවුන්ට් ඉෆ් එකේදී लॉजिक कमांड इफ अभी तो एप्पल को सामान एप्पल ओरेंज मैंगो की गुडाक तीन पुल एक अभी कमी का इफ सामान मेघ एक इफ एक दिन आप काउंट विद्रा सिंपल बेसिक काउंट यानी काउंट की ओके मत रेंज तीन पुल मे रेंज තියලා ඕකේ එතකොට හතර මේක මම ඩ්‍රැග් ෆිල් කරනවා ෆිල් කරපුවා එතනට එනවා හතර කියලා එන මේකත් මම ෆෝමැට් කරනවා මේ එතකොට ටෝටල් ඇවරේජ් මැක්සිමම් මිනිමම් කවුන්ට් ඔය ෆන්ක්ෂන්ස් ටික තමයි බේසික් ෆන්ක්ෂන්ස් ටික वाले देने गांड थी नेकाद मां फोर्मेट करनो पेंट की इल्ला तो रहा हाँ नेकाद करनो पुड़ा ने देंग हाथ हाँ इड़ बस आप बालामू मेंने मेतने मां देनो फोन वाल प्राइसिंग अति मैं आईफोन 12 के मे मे दिल्ली चलती स्पंदा मे मे मेम आप प्राइसिंग तीन क्वांटिटी को सेल्स रिपोर्ट आप हदन तो मैं मेमी टाइप के तीन तो मेक तीन जनरल लेकिन वाल पेन तीन तीन जनरल तो मम्मे नंबर ठीक है सिलेक्ट कर ल जनरल की मट उन्ना मेदन कमा दुल कमा स्टाइल तो एक ऑटोमेटिकली अकाउंट इन मारूँ एक अकाउंट इन एक मैं हैश मार्क तीन मैं हैश मार्क तीन आने भाई हैश मार्क रिप्रजेंट कर मेदन तो मे सेल मदि गए मैं सेल अभी लोक कर सेल लोक कर मेदन मे सेल डबल क्लिक कर तो मेरी तो मेतन मैं कमा मार्क मेहम तो मेतन डेसिमल प्रमाण अड़ वेडी कर मेतन आए डेसिमल अड़ कर तो बहुत डेसिमल का सामान स्टैंडर्ड की तीन देखने तो अकाउंटिंग की बैठे मन देक वेडी कर इंक्रीज करें मेक कस्टम बल्ट मारूँ स्टैंडर्डे अंडे मे कास्टम मारो एक ऑटोमेटिक दिखता में तीन दिखती है दी प्राइस कस्टाने अकाउंटिंग विधि मे एक अड़क रहा बैलेंस करना मेके अभी मेक एक्तर मे करेंसी विधि आप दागन अकाउंटिंग वाले तीन बे एम दरान मैम मेके फॉर्मेट करना आए मेक सिलेक्ट करना अल मेतनी मैं चेंज करना है नंबर ने मे नंबर का मे मुकाद करेंसी का ठीक है मे विद्य तेना मे विद्य दाने मेतन मैं टोटल एग्जा उन्ना मेक मुकद सामे का दाने दी ऑटो सामे ठीक है मेक सामे का टाइप एवं मेदन मैं मेक मैपोत मेदना दिल्ली हेत पंद मैं टाइप कर स्टर्लिंग मार्क स्टर्लिंग पाव मार्क या ऑटो दागन मंद मे तून मार्क टाइप करना पुलवा आप ओन संख्या कितरा तो स्टर्लिंग मार्क या
ऑटोमेटिकली ला गान, ऑटोमेटिकली ला गान, सीओमी के हेत्ता बंदा, ऑटोमेटिकली ला गे ना, मेरे का एक तो आ तेवी दिया था मारू ना ने, मितना अभी देखा ही, ती है केर वोट, तेवी दिया था, मेरे का चेंज है, तो बोलो, स्टाइलिंग वाली में අපි දෙන එකයි අපි මේ ෆෝමැට් කරපුවාම වෙන්නේ කරන්සි එකක් විදියට හරි ඇකවුන්ටින් එකක් හරි අපිට අවශ්‍ය කරන එක විදියට දැන් කරන්සි එකක් විදියට ෆෝමැට් කරන අපිට මේ ස්ටර්ලින් පවුන් මාක් එක ටයිප් කරන්න ඕනේ නැහැ. එතකොට ඔටෝ එනවා. නේ? හරි. දැන් දැන් මට ස්ටර්ලින් මාක් එක නෙමෙයි ගන්න ඕන. මට ගන්න ඕන රුපීස් කියලා. රුපීස් කියලා ගන්න ඕන. එතකොට මෙතනට මම මේ මේ ටික සිලෙක්ට් කරලා මට මේ ටික ගන්න ඕන රුපීස් කියලා ටයිප් වෙන්න ඕන. ඔටෝමැටිකලි. स्टर्लिंग क्या इंटरनेशनल वर्षन ने कहा रूपीस क्या एम अपे लंका रूपी एल के आर की इंटरनेशनल करेंसी अन्य आप ये वगे दागा करेंसी की अब मो नंबर फॉर्मेट मो नंबर फॉर्मेट गया मे स्क्रीन ने कहना मे कम गाने बोला मैं राइट माउस क्लिक कर ला अभी मैं सेल्स थी मैं सेल्स थी अभी रेंज के सिलेक्ट कर एके फॉर्मेट सेल्स वाली वेन्नी तेकम तम फॉर्मेट सेल्स है तो आप दिन मैं जनरल लेकर मे भी दी टाइप दिल्स हेत पंदा फल अभी नंबे का दशम संख्या देखा करेंसी करना दशम संख्या देखा मे देखा है अकाउंट इन करना मे आगे तीन आप मेतनी रुपया की नहीं रुपीस की मेतन हो रुपीस की लेगा मेतने गाने बे एवं आप ये वगे डेट ने टाइम ने पर्सेंटेज विधि बलपम ने मैं कस्टम की कस्टम कस्टम वाले तीयनो मे वगे देना टाइप कर लीयन मैं कस्टम टाइप कर पे तम तीय मे विधि एक एक टाइप कर पे तीयन एमना आप बोलवा मेतन देना होने का कस्टम की हिल आप टाइप करना बोला मित्र आप आवश्यक करने का रुपीस ने आर एस के टाइप पे नो एम आवश्यक करने का आप डबल कोटेशन ने तुले टाइप करना डबल कोटेशन ने तुले टाइप करना मैं साधुन गए मागे ना तो साधुन तब डिस्प्ले ने ए वागे हटो ना आर कैपिटल आर सिंपल एस डॉट का दी ना स्पेस कर देना तो रुपीस के लिए टाइप पे अब रुपीस के लिए इतना टाइप पे लगा डन है रुपीस की तरह नहीं टाइप करना ना अभी टाइप अभी एंटर करना माँ के का टाइप पे ले पे ये मैंने मटे हैश है के यूज करने पुलवां हैश तो बान टाइप पुलाने मैं आगे हाँ वाने हैश माँ के यूज कर दूंगा ये मैं तब मारा आता ना मैं तब बिंदु दून यूज करना पुलवां हैश का हर बिंदु हर मैं तब मैं टाइप पे लाती हूँ और हैश का हर बिंदु हर हैश मार्क के दी ना हैश हैश की लम दे कमाए का दे बस आए हैश टू ना दे थोड़ा ये कमा सेपरेट है दाबू आम कमाए कुछ बैठे नो तो से हैश 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 थोड़ा हरे डॉट दशम संख्या देगा ඔය දෙර දෙන්න පුළුවන් මේක එක හෑෂ් එකක් වුණත් කමන්නේ එක හෑෂ් එකයි හෑෂ් 3යි මොකද කමා ගිය පස්සේ මේ උදින්වත් හරි එහෙම නැත්නම් බිඳුව දාලා කමා බිඳු 3යි ඔක දාන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඒතර හෑෂ් 10 වටිය ලස්සනයි නේ හෑෂ් කියන්නේ හෑෂ් ඩොට් मम ओके ओके कर तो बान रुपया गेल बैठना ने मम्मे टीक मैकोच मम्मे टीक मकाना तो बोला तीन लाख पचास दह मम इतना टाइप करने दे मम दे लाख अशू पंदा इधर टाइप कर तो बोला रुपीज छोटो बैठे
එච්චර වෙන්න බෑනේ Samsung එක නේ 2.20 තොර හරි One Note එක One Plus එක 1.85 තොර ඒ විදියට රුපීස් කියන කස්ටම් ෆෝමැට් එකක් දාගන්න එතකොට මතකයිනේ රයිට් මවුස් ක්ලික් කරුවා ෆෝමැට් සෙල්ස් ගිහිල්ලා ඒකේ කස්ටම් කියන එකට ගිහිල්ලා අපි ටයිප් කරන්න ඕනේ මේ විදියට රුපීස් කියන තොර මේක තමයි ඔයාලගේ ෆෝමැට් එක රුපීස් කස්ටම් එකට දාන්න ඕන ඩබල් කෝටේෂන් ඇතුලේ RS අපිට අවශ්‍ය කරන එක මෙතන ඕන එකක් දාන්න පුළුවන් ඔයාලට කැමති එක එතකොට ඒක ටයිප් වෙනවා ඔටෝමැටිකලි නම්බර් ෆෝමැට් එක මේ විදියට දෙන්න මෙතන හෑෂ් වෙන්නත් පුළුවන් බිංදුව දුන්නත් කමක් හරි තර් ක්වොන්ටිටි එක තියෙනවා මෙතන අපිට ගන්න පුළුවන් ග්‍රෑම් ටෝටල් එක එතකොට ඒක ගන්න මොකද්ද කොච්චර විකුණනවාද කියලා නේ Apple ෆෝන් වලින් 8ක් විකිනලා තියෙනවා ක්වොන්ටිටි එක एक फोन ने वाटी ना आगे दिल लक्ष्य आशु पंदा ने तो कोटा मितंडे मां टोटल एक माखनो सॉरी मितंडे मंदा ना टोटल की ला टोटल की है ये ना मटक आनो ना फोन अटक भी की ना दिए ना एक फोन ने वाटी ना आगे दिल लक्ष्य आशु पंदा है ने ये मना फोन अटे गाना की है ये मना मेकअप करनो ना सामान है मैं आगे C5 आगे वैडी करान नो ना मैं आगे अटे C5 D5 हर थोड़ा मेरे का फोन एट पेन लगी है ना अंदर तो मैं देखा है E+6 किया ने मैं तो नहीं किया ने मेरे का ताऊ लॉक करान नो है लॉक करान नो और मैं तो ना तो सैट मैं सिलेक्ट कर ला करें कस्टम फॉर्मेट अभी टाइप करना टाइप कर दीन मैं टाइप कर तीन एटम तीन एटम डिस्प्ले एक गाना दी टोटल तो मेके सामान मेके वैडी करीम मे सेल වැඩිගිරීම මේ සෙල් එක 10. එකනයි එක 10 බිංදුවක් වැඩි වෙන්න තියෙන්නේ. ඊපස්සේ මේ ටික අපිට ෆිල් කරන්න පුළුවන්. ෆිල් හැන්ඩල් එක. තොර මේක ආව ෆෝමැට් පේන්ට් දානවා. තොර මෙතන දානවා ග්‍රෑන්ඩ් ටෝටල් එක. टोटल मेटिक मेटिक मिथन दिखा एक दुकान सामान मे से प्लस मे से प्लस मे से प्लस मे से प्लस मे से एंट 7.3 मिलियन ओटोसाम मिथन ओटोसाम गिया मेटिक रेंज देखें ओन देगी करान हुलू ඒ විදිහට පුළුවන් අපිට කස්ටම් ෆෝමැට් එකක් හදා ගන්න පුළුවන් මේ වගේ ටෝටල් එක ගන්න මේ වගේ කස්ටම් ෆෝමැට් හදන්න ඔයාලට ඕන වෙනවා හරි එතකොට බලමු ඔය වගේ බේසික් දැනුම තමයි ඇත්තටම ඕන වෙන්නේ අපි ග්‍රාෆික් කාණ ඉස්සලා මම මෙතනින් ඔයාලට පෙන්වන ගිය අවුරුද්දේ අපේ පේපර් එක මේ තියෙන්නේ 2021 මාර්තු පුනර්පරීක්ෂණ ඒ කියන්නේ රිපීට් පේපර් එකට දුන්නු ගාන ජර්මන් මෙතන මේ විදිහට තියෙනවා ෆිගර්ස් ටිකක් තියෙනවා ජනවාරි මාසෙ විකිණුච්ච ටික පෙබරවාරි මාසෙ විකිණුච්ච ටික මේ විදිහට දීලා මෙතන උත්තර ටික ලබා දීලා තියෙනවා මේ රුපීස් මෙච්චරයි කියලා නේ මෙච්චරයි මේ ක්වොන්ටිටි එක ප්‍රයිස් එක මෙතන ටෝටල් එක තියෙනවා එවරේජ් එක තියෙනවා
මේක අහන්න අපිට business express නම් මුදු කාංගේ කියන්නේ මේක මේ පළවෙනි software එකේ ලැබෙන මුළු ආදායම G6 කෝෂයේ මේකේ මෙතන ලැබෙන මේ මේ 16 million ගන්න කොහොමද ආවේ කියලා තියෙනවා මේ මේ 16 million ප්‍රමාණය කොහොමද ආවේ මේක කොහොමද ගත්තේ මේ මේ total sales for quarter 1 මෙන්න මේ ටික කොහොමද ආවේ කියන එක ඔයා පෙන්වන්න ඊළඟට කියනවා G6 සිදු කරන කාර්ය G7 ඉඳලා G9 කෝෂ පරාසය දර්ශනය කිරීම සඳහා අදාළ පියවර දක්වන්න කියනවා. ඒ කියන්නේ මේ මේ G6 වල ගත්තු ෆෝමියුලා එක මේ ටිකර කොහොමද ගත්තේ? ඒ කියන්නේ මේ G6 කියන එක කොහොමද ගත්තේ? මෙතන ප්‍රයිස් එක වැඩි කරනවා ජනවාරි මාසේ ප්‍රමාණයෙන්. ඒකට එකතු කරනවා මේ ප්‍රයිස් එක පෙබරවාරි මාසේ කොච්චර විකුණුනාද කියන ප්‍රමාණය. ඒකට එකතු කරනවා මේ 1.50000 වැඩි වෙන්න ඕන මාර්තු මාසේ කොච්චර විකුණනවද. ඊට පස්සේ ඒ තුනම එකතු කරුවනම් මෙතන හරියට. ඊට පස්සේ හැම එකටම එක කරන්න ඕනේ. ඉතින් ඒක කරන්න ඕනේ නැහැ. මෙතනට පුළුවන් ඔයාලට අර ෆිල් හෑන්ඩල් එක. මම කියලා දුන්න ෆිල් හෑන්ඩල් එක ඇදගෙන ගියා නම් හරිනේ. ෆිල් හෑන්ඩල් එක ඇදගෙන යනවා කියන එක ඔයාලා සිලෙක්ට් කරනවා. ඒ කියන්නේ මේ සිලෙක්ට් කරන G6 සෙල් එක කරලා මේක ඇදගෙන යන්න ඕන පල්ලෙහාට. ෆිල් හෑන්ඩල් එක යූස් කරුවා කියලා ලිව්වත් කමන්න. හරි. ඊට පස්සේ මේ කරන්සි ෆෝමැට් එක ගන්න කියනවා. G6 ඉඳලා G9 මේ ටික කරන්සි ෆෝමැට් එකද. මේ රුපීස් වලට ෆෝමැට් කරන්න RS සංකේතය දර්ශනය කිරීමද අදාළ ලියුම්. මම දැන් කරපු නේ. ඊපස්සේ මේ ඇවරේජ් එක ගන්න කියනවා. ඇවරේජ් එක ගන්න. ඊපස්සේ කියනවා උපරිම මාගේ මැක්සිමම් මාගේ. එතකොට මේ ටිකට ලකුණු 100ක් හම්බ වෙනවා. ලකුණු 20 20 20 20. ඉතින් මේ ටිකේ ලේසියෙන් ඔයාලට කරගෙන යන්න පුළුවන්. අපි බලමු. මේ තියෙන්නේ මේ পেපර් එක. මේක මම කොපියක් දා ගන්නවා. මූවෝ කොපි. දාගෙන කොපි තමයි මම කරන්න යන්නේ. මම මෙතන මේ ටික මකනවා. ජෙනරල් දා මේ ටික ජෙනරල් එතකොට මේ ටික මකනවා මේකත් මකනවා ඉස්සෙල්ලාම අහන්නේ මෙතනට මට ගන්න ඕන ටෝටල් සේල්ස් කොහමද ගන්න මෙතනට එහෙනම් සමානයි ජනවාරි මාසෙ සිලෙක්ට් කරන්න මේක ඒක වැඩි කරනවා මේ බිස්නස් එක්ස්ප්‍රස් කියන සොෆ්ට්වෙයාර් එක ගන්න කීයද 150000 සොෆ්ට්වෙයාර් එකේ ගන්න කොච්චර ජනවාරි මාසෙ විකිණලා තියෙනවද 43ක් එහෙමනම් 150000 ඒවා 43ක් ඕකට එකතු කරනවා පෙබරවාරි මාසෙ හැබැයි වැඩි කරන්න ඕන සොෆ්ට්වෙයාර් එකේ ගන්න 1.50යි එතකොට බලන්න C6 C6 කියන්නේ එක සෙල් එක එක පාටින් තියෙන. ඒකට එකතු කරනවා මාර්තු මාසෙ. ඒක වැඩි කරන්න ඕන මොකෙන්ද? මේ සෙල් එකේ. එතකොට C6 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 තමයි එක software එකේ ගාන. ජනවාරි මාසෙ 43යි, පෙබරවාරි මාසෙ 34යි, මාර්තු මාසෙ 32යි. Enter. හරි. ඊට පස්සේ කරන්න ඕන මොකක්ද මේක ඩ්‍රැග් කරනවා කියලා ඔයාලා ලියන්න ඕනේ මේ සෙල් එක සිලෙක්ට් කරන්න සිලෙක්ට් කරලා G7 එකේ ඉඳලා G8 G9 වලට ඇදගෙන යන්න ඕන කියලා කියන්න ඕනේ එහෙම නැත්නම් මේක කොපි පේස් මේක කොපි කරනවා මේක පේස් කරනවා එක්කෝ මේක කොපි කරනවා මේක පේස් කරනවා නැත්නම් එක්කෝ මේක කොපි කරනවා මේක පේස් කරනවා එහෙම කියන්නත් පුළුවන් එහෙම කියන්නත් පුළුවන් එහෙම නැත්නම් කියන්න පුළුවන් මේ සෙල් එකේ තියෙන දකුණු පැත්තේ තියෙන මේ පොඩි කොටුව ඒක ෆිල් හෑන්ඩල් එක යූස් කරලා ඩ්‍රැග් කරගෙන යටට ඇදගෙන එනවා කියලා කිව්වනම් හරි නේ. ඊපස්සේ කියන මේක කස්ටම් කරන්න කොහොමද? මෝ නම්බර් ගිහිල්ලා කස්ටම් එකට ගිහිල්ලා ටයිප් කරනවා අපි මොකද්ද? ඩබල් කෝට් ඇතුලේ RS කෝලන් #මේ විදිහට නේ
එක්කත් ප්ලස් කියන මෙතන ටෝටල් එක ගන්න කොහොමද එහෙම නැත්තම් සම් නේ ඔටෝ සම් මෙතනට ඔටෝ සම් මේටි ඇස්සේ මේක ඇදගෙන යන ඒ වගේ මෙතනට ඇවරේජ් සමානයි ඇවරේජ් ඇවරේජ් ටැබ් මේටි ඇස්සේ මේටි දී ඔච්චරයිනේ ලේසි ලකුණු 100ක් හම්බෙයි මේඩික් කරන්න තියෙන. ඉතින් ඇත්තටම ලේසිම ගානක් තමයි Excel වල තියෙන්නේ. ගොඩක් අයට මේක අන්තිම හරිය කරන්න අමාරු වෙනවා. මුල ටික විතරයි කරන්නේ. ඒනවල ලේසිම ප්‍රශ්නයක්.